සෝ ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා එස්එල් පෙට් ෂෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝම. අද වීඩියෝ එක පරිවි හදන ඕගොල්ලන්ට ගොඩක් විශේෂ වෙයි, ගොඩක් වැදගත් වෙයි. මොකද වීඩියෝ එක තප්පරයක්වත් මිස් කරගන්න නැතුව අවසාන වෙනකම් බැලුවොත් ඒක ඔයාට තේරෙයි. අද කතා කරන්න යන්නේ කොහොමද අලුතෙන් පරිවි කූඩුවක් හදන්නේ. අපි පරිවි කූඩුවක් හදද්දී පරිවි කූඩුවේ මොන වගේ දේවල් සම්බන්ධවද සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි කොහොමද පරිවි කූඩුවක් හදන්නේ, කොහොමද බක්කි ගහන්නේ. තවත් විශේෂම දෙයක් තියෙනවා. කොච්චර කරත් ඔයාගේ පරිවි කූඩුවේ පරිවි හරියන්නේ නැද්ද? ඔයාගේ පරිවි කූඩුව තියෙන තැන හරියටම හරිද? මෙන්න මේ වගේ වැදගත් වටිනා පරිවි හදන ඕගොල්ලන්ට වටිනා විශේෂ කරුණු ගොඩක් කතා කරනවා. හරි. පරිවි කූඩුව තියෙන තැන හරියටම හරිද? ඉතින් වහල උඩට නැංගට පස්සේ අපේ ගෙදර පේන්නේ මෙන්න මේ විදිහට. වටේටම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ විශාල ගස් කොළක් තියෙනවා. ඉතින් මම මගේ වහලට නැත්නම් අපේ ගෙදර වහලට මෙන්න මේ විදිහට බොහොම අමාරුවෙන් නැගගත්ත. අවසානට ඕගොල්ලන්ට වහලට නැගලා, මොකද පරවින්ට වහල පේන්නේ, වගේම පරවින්ට අවට පේන්නේ ඒගොල්ලෝ උසට පියෑඹුවෙන් පස්සේ. උසට පියෑඹුවෙන් පස්සේ පරවින්ට පේන්නේ මෙන්න මේ විදිහට. වටේටම පොල් ගස් තියෙනවා, ලොකු ගස් තියෙනවා, එක එක වර්ගයේ ගස් තියෙනවා. ඉතින් පරණ පරිවි කුඩුව තියෙන්නේ මෙන්න මෙතන. කොහොම වුණත් පරවින්ට පේන්නේ මේ විදිහට. ඉතින් මේ විදිහට පරවින්ට පේද්දි පරවි ඉස්සරලම දකින්නේ මොනවද? වහල දකින්නවා, ඒ වගේම මේ ගස් දකින්නවා. ඉතින් පරිවි කූඩුව හදන්න ඕනි කොයි වගේ තැනකද? පරිවි කූඩුව හදන්න ඕනි කොයි වගේ තැනකද කියනකොට කතා කරද්දි පරිවි කූඩුව හදන්න ඕනි ගස් කොළන් අඩු තැනක, ඒ වගේම වහල හොඳට පේන තැනක, තව ඉරේලිය වැටෙන තැනකට. තව කරුණු ගොඩක් තියෙනවා, අපි ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු. ඇයි අපි මේ විදිහට පරිවි කූඩුවක් හදන්නේ? මුලින්ම කතා කරමු ගස් කොළන් නැති තැනක් නැත්තම් ගස් කොළන් නැති ප්ලේස් එකක්. මෙන්න මේ වගේ. ඒකට හේතුව 1. සර්පයෝන්ගෙන් සත්තුන්ගෙන් වෙන්න තියෙන හානිය අඩුයි. ඒක වෙන්නේ කොහොමද කියන එක ගැන ඉදිරියේදී මම කතා කරන්නම්. 2. මේ විදිහට පරිවි කූඩුවෙන් ඇරපු ගමන් ගස් බහිනවා, නැත්තම් ටයිම් පරිවි නම් කූඩුවෙන් එළියට දාපු ගමන් ගහේ ඉන්නවා. ඒකට නැති කරගන්න පුළුවන් මේ විදිහට ගස් නැත්තෙනක හැදුවොත්. ඒ වගේම තමයි ඉරේලිය වැටෙන තැන. ඉරේලිය වැටෙන තැනක් ඇයි මොකටද පරිවි බිත්තර දාන්නේ නැද්ද? මේ හැමදේම අපි ඉදිරියේදී කතා කරනවා. ඉතින් මේ තමයි අලුතෙන්ම කෙවින් කොල්ල හදපු පරිවි කූඩුව. කොහොමද මේ පරිවි කූඩුව හැදුවේ? මේ අවසානට පරිවි කූඩුව කොයි වගේද? පරිවි කූඩුවක් අපි හදද්දි මොන වගේ දේවල් සම්බන්ධවද සැලකිලිමත් වෙන්න ඕනි? ඒ වගේම තමයි පරිවි කූඩුවක් කොහොමද හදන්න සැලසුම් කරන්නේ? බක්කි ගහන්නේ කොහොමද? මේ හැමදේම පියවරෙන් පියවර අලුතෙන් පරිවි හදන යාළුවන්ට කතා කරනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ ක්ලිප් විදිහට වීඩියෝ අරගෙන එන්නේ ඔයගොල්ලන්ට මට අවශ්‍ය ඕඩියන්ස් එක හදාගන්න. මොකද මේ වගේ සුපිරිම සුපිරි 4K කන්ටෙන්ට් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙන්නේ SL Pet Show එකෙන් විතරයි. ඉතින් පරිවි ගැන A to Z කියලා දෙන්නෙත් SL Pet Show එකෙන් විතරයි. මේ හැමදේම දැනගන්න නම් මට ඕනි හොඳ ඕඩියන්ස් එකක්, ඇක්ටිව් ඕඩියන්ස් එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති කලින් සබ්ස්ක්‍රයිබ් 28,000ක් තිබුණ යුටුබ් චැනල් එකක් තිබුණා SL Pet Show මගේ යුටුබ් චැනල් එක. ඉතින් ඒ යුටුබ් චැනල් එක විකුණලා තමයි අලුතෙන් ෆෝන් අරගෙන, ගිම්බල් අරගෙන, මේ විදිහට අලුතෙන් සුපිරි පරිවි අරගෙන සුපිරි පරිවි කූඩුවක් හදලා ඔයගොල්ලන්ට අලුත්ම කන්ටෙන්ට් වෙනස්ම විදිහකින් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ ඕඩියන්ස් එකක් නැතිනම් මං කොච්චර වටිනා වීඩියෝ දැම්මත් වැඩක් නැතිනවා. ඒ නිසා අනිවාර්යෙන්ම පරිවි හදන කෙනෙක් නම්, මේ වීඩියෝ එක මේ වෙනකම් බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලා ගන්න, ෂෙයා කරන්න. ඉතින් පස්සේනි මාසයේ ඉඳලා විනාඩි 8ට වඩා සම්පූර්ණ විස්තර කතා කරන මේ වගේ වීඩියෝ ක්ලිප් නැතුව සුපිරිම වීඩියෝ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එක මේ විදියට නැත්තම් ලබන මාසයේ, ඒ කියන්නේ පස්සේනි මාසයේ පළවෙනිදා වෙනකම් මෙන්න මේ වගේ වීඩියෝ ක්ලිප් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්, ජය වේවා කිව්වා. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලාගන්න, ෂෙයා කරන්න. ඇක්ටිව් යූටියුබ් චැනල් එක හැදුණු ගමන් ඕගොල්ලන්ට මේ කන්ටෙන්ට් බලාගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්, ජය වේවා.